හයි කෙනා හැමදාටම මේ සූදානම් වන්නේ ඉස්සරහට එන්න තියෙන හොඳ ෆැන්ටසි සහ සයිෆයි ටීවී සීරීස් මොකක්ද කියන එක ගැන කතා කරන්න. ඔයාලා මේ දවස්වල මේ ටීවී සීරීස් මූවිස් ගැන උනන්දුවක් තියෙනවා නම් ඔයාලා දන්නවා මේ ස්ට්‍රීමින් සර්විසස් විශේෂයෙන්ම Netflix, Disney Plus, ඒ වගේම HBO Max, Amazon Prime මේ අය අතර තියෙන සටන නිසා ගොඩක් හොඳ ටීවී සීරීස් එන්න තියෙනවා. එතකොට උදාහරණයක් විදිහට HBO Max එකට Game of Thrones වලට අදාළව prequel series එන්න නිමිතයි. ඒ විතරක් නෙමෙයි Disney Plus එකේ ගොඩක් Marvel series, ඒ වගේම Star Wars series එහෙම එන්න නිමිතයි. එතකොට ඒ එන්න තියෙන TV series වලට අමතර මොන වගේ හොඳ TV series ද ඉස්සරහට එන්න තියෙන්නේ කියලා අපි මේ වීඩියෝ එකේදී කතා කරමු. මගේ නම තරඳේෂනාත්, මේ TV Nath Reviews. දහවෙනි තැනට අපිට කතා කරන්න තියෙන්නේ Chronicles of Narnia. මේ කතාව ඔයාලට අලුත් කතාවක් වෙන්න විදිහක් නැහැ. මොකද මීට කලිනුත් මේකට අදාළව මූවිස් ඒ වගේම TV series තිබිලා තිනවා. මේක ගොඩක්ම ප්‍රසිද්ධ පොත්මාලාවක ආශ්‍රයෙන් තමයි නිර්මාණය වෙන්නේ. ඇත්තරම මේ පොත්වල අයිතිය එහෙම නැත්නම් මේ පොත්වලින් ආයසරයක් මූවිස් සහ TV series රීබූට් කිරීමේ අයිතිය Netflix විසින් ලබාගෙන තියෙන්නේ. 2019 දී තමයි ඇත්තටම මේ සම්බන්ධයෙන් අවසාන වතාවට ටිකක් ක්‍රෙඩිබල් ইনফরমේෂන් එකක් තියෙන්නේ. ඔවුන් ඔෆිෂියලි අනවුන්ස් කරාට තාමත් මේකේ ප්‍රොඩක්ෂන් වැඩ පටන් අරගෙන තිබෙන්නේ නැහැ. එහෙම ඇත්තටම මේකේ පොඩි හරි ඉම්ප්‍රූවමන්ට් එකක් තිබ්බනම් මේ ලිස්ට් එකේ 10 වෙනි තැනට දාන්න නැතුව මීට වඩා උඩු තැනකට දානවා. මොකද ඒ තරම්ම මේ කතාව සුවිශේෂයි. ඔයාලා දන්නවා මේ කතාවේ හැටියට මේ වෝඩ්රෝබ් එකක් තිබෙනවා අරුම පුදුම මැජික් සහිත. එතකොට මේක හරහා මේ ළමයින් නානියා කියන රෙල්ම් එකට යනවා. ඒ යනවා විතරක් නෙමෙයි ඒ රෙල්ම් එකේ ප්‍රොෆෙසීඩ් කුමාරවරු සහ කුමාරියන් තමයි මේ ළමයි. එතකොට මේ රෙල්ම් එකේ කතා කරන සත්තුන් ඉන්නවා, ඒ වගේම විචස්ලා ඉන්නවා. එතකොට මේ තිබෙන කතාව තමයි ඇත්තටම තිබෙන්නේ. මේ කතාව ගත්තාම පොඩ්ඩක් විතර අර Lord of the Rings vibe එක හැමමත් අරගෙන එන්න උත්සාහ කළ තිබෙනවා. හැබැයි පොඩ්ඩක් විතර මේ ළමයින්ට ගැලපෙන විදිහට. ඒ විතරක් නෙමෙයි මේ CS Lewis විසින් ලියපු කතා පොත් ගත්තාම ඇත්තටම මේ Harry Potter පොත් එන්න කලින් ළමයින් සඳහා තිබුණු හොඳම ෆැන්ටසි පොත් විදිහට තමයි මේ පොත් මාලාව හැඳින්වෙන්නේ. ඉතින් අපි තාම හරියටම දන්නේ නැහැ කොයි කාලේ මේ TV series එක එවිද කියලා. හැබැයි ඒ එන කාලෙක ගොඩක් හොඳ TV series එකක් වෙන්න ඉඩ තියෙනවා. 9 වෙනි තැනට තියෙන HBO Max එකට ඉන්න තියෙන Station 11 කියන TV series එක. මේ කතාවේ තිබෙන විශේෂත්වය තමයි මේ කතාවේ හැටියට මේ ලෝකෙට යම් කිසි ආකාරයක පැන්ඩමික් එකක් ඇවිල්ලා ලෝකේ ජනගහණයෙන් 99%ක් විතර අයින් වෙලා තමයි තියෙන්නේ. එතකොට මේ TV series එකේ එන යම් කිසි ආකාරයක තීම් එකක් තමයි අපි මේ ලෝකේ, ඒ කියන්නේ මේ ඉර එළිය, ඒ විතරක් නෙමෙයි වතුර, මේ ජීවත් වෙන සුදුසු පරිසරය මොනතරම් විදිහට අයුතු විදිහට ගන්නවද කියලා. ඒ කියන්නේ අපි මේකේ වටිනාකමක් හරියට දකින්නේ නැහැ කියන එකේ ඒ තීම් එක තමයි මේ TV series එකට පාදක වෙන්නේ. විශේෂයෙන්ම මේ පැන්ඩමික් එක එන්න අවුරුදු 33ක කලින් කාලේ ඉඳලා මේ පැන්ඩමික් එක ඇති වෙලා අවුරුදු 20කට පස්සේ කියන කාලය දක්වා එක එක ටයිම් ලයින් එකේ කතා මේකට ඇත්තටම ගොනු වෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේ TV series එකේදී කතාව වෙන පිළිවෙල වෙනුවට යම් යම් ටයිම් ලයින් වලට ජම්ප් කරලා අතීතයේ අනාගතයේ සිදුවීම් පෙන්වන්න නියමිතයි. 8 වෙනි තැනට තියෙන Sandman මේක Netflix වලට එන්න තියෙන්නේ. හැබැයි මේකට පාදක වෙන්නේ DC Comics. මේ පුද්ගලයා, එහෙම නැත්නම් මේ Sandman කියලා කියන්නේ ඉතාමත්ම පෞරාණික චරිතයක්. ඔහු ජීවත් වෙන රෙල්ම් එක, එහෙම නැත්නම් ඔහු ජීවත් වෙන වපසරිය කියලා කියන්නේ ඇත්තටම අපේ මේ Dream World එක. මේ ඩ්‍රීම් වර්ල්ඩ් එකේ පාලකයා විදිහට කටයුතු කරන්නේ ඔහු. එහෙම නැත්නම් මේ ඩ්‍රීම් වර්ල්ඩ් එකේ සිදුවෙන හැම දෙයක්ම ගැන වග කියන්නේ ඔහු කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලෙක් යම් කිසි ආකාරයකින් හීනයක් දකිනවා නම් ඒ හීනය පාලනය කරන්නේ මේ කෙනා කියලා තමයි කියන්නේ. මොහු ඩ්‍රීම් ඔෆ් ද එන්ඩ්ලස් කියලාත් හඳුන්වනවා. ඒ විතරක් නෙමෙයි මේ කතාවේදී යම් කිසි ආකාරයක කන්ෆ්ලික්ට් එකක් ඇති වෙලා ඔහුට මේ ඩ්‍රීම් වර්ල්ඩ් එක, එහෙම නැත්නම් මේ ඩ්‍රීම් වර්ල්ඩ් එක හා සම්බන්ධ කන්ට්‍රෝල් එක නැති වෙලා ගිහිල්ලා යම් කිසි කාලයක් පුරාවටම නයිට්මෑ එකක් ඇති වෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ආයෙස්සරක් කොහොමද මේ ඩ්‍රීම් වර්ල්ඩ් එක යථාතත්ත්වයට පත් කරගන්නේ කියන එකේ ඒ වගකීම තමයි ඔහුට තිබෙන්නේ. එතකොට අපිට Netflix එකෙන් බලා ගන්න පුළුවන් Sandman කියන TV series එක. 7 වෙනියට තියෙන්නේ Halo කියන TV series එක. ඔයාලා video game එහෙම නැත්නම් console games එහෙම play කරනවා නම් මේ game එක අනිවාර්යයෙන්ම play කරලා ඇති. එතකොට මේක TV series එකක් විදිහට produce කරන්නේ Steven Spielberg විසින්. එතකොට අපි දන්නවා ඔහුගේ නිර්මාණ සාමාන්‍යයෙන් ඉතාමත්ම epic level එකේ තිබෙනවා. ඒ වගේම මේ TV series එක එන්නේ Paramount Plus කියන streaming service එකට. එතකොට මේ TV series එකේ තිබෙන විශේෂත්වය තමයි මේ TV series එකට පාදක වෙන්නේ 26 වෙනි ශතවර්ෂයේ පෘථුවිය. මේ කාලේදී ඒලියන්ස්ලා මේ පෘථුවිය ආක්‍රමණය කළා. කොහොමද මේ
පරිසරය තුළ මිනිස්සු තමන්ගේ මේ පෘථුවිය බේරගන්නේ කියන කතාව තමයි තිබෙන්නේ. එතකොට මේකේ ප්‍රධාන චරිතය තමයි මාස්ටර් චීෆ් 117 කියන කෙනා. ඔහු ස්පාටන් කෙනෙක්. ඒ කියන්නේ මේ කාලෙදී මේ මිනිස්සු එක එක කණ්ඩායම් තිබෙනවා. එතකොට මේ ස්පාටන්ස්ලා කියලා කියන්නේ ඇත්තටම යම් කිසි ආකාරයක සුපර් හියුමන්ස්ලා. ඒ කියන්නේ මිනිසුන්ගේ සාමාන්‍ය විදිහට හිටියොත් ඔවුන්ට මේ ඒලියන්ස්ලත් එක්ක සටන් කරන්න බැරි නිසා සමහර කාණ්ඩ ඔවුන්ව ජෙනටිකලි වෙනස් කරලා සුපර් හියුමන්ස්ලා බවට පත් කරලා තිබෙනවා. එතකොට මේ කතාව වෙන මේ පුද්ගලයාත් එහෙම නැත්නම් මේ මාස්ටර් චීෆ් ජෝන් 117 කියලා කියන්නේත් ඒ වගේ සුපර් හියුමන් කෙනෙක්. එහෙම නැත්නම් ස්පාටන් කෙනෙක්. 6 වෙනිද තියෙන ස්වීට් ටූත් මේකත් අර DC කොමික්ස් වලින් Netflix වලට එන තවත් TV series එකක්. එතකොට මේ කතාවේ හැටියට මේ Great Rumble කියලා සුවිශේෂ ආකාරය එහෙම නැත්නම් අද්භූත සිදුවීමක් සිද්ධ වෙලා තිබෙනවා. මේ සිදුවීමෙන් පස්සේ ළමුන් ගණනාවක්ම part human part animal විදිහට තමයි ඉපදෙන්නේ. එතකොට මේ අය ටිකක් ලොකු වෙද්දී සමහරක් මිනිස්සු මේ අයව hunt කරනවා, මරන්න උත්සාහ කරනවා. මොකද ඔවුන් හිතනවා මේ Great Rumble එකෙන් මේ විදිහට විකෘති වෙලා ඉපදිලා තියෙන්නේ යම් කිසි ආකාරයක වෛරස් එකක් හින්ද කියලා. ඒ නිසා ඒ වෛරස් එක ලෝකේ පුරා පැතිරෙන්න ඉඩ තියෙන නිසා හැම නැත්තම් මේ වෛරස් එකෙන් තමන්ට යම් කිසි ආකාරයක බලපෑමක් වෙන්න පුළුවන් නිසා ඔවුන් උත්සාහ කරනවා මේ අයව මරලා දාන්න. එතකොට මේ TV series එකේ ප්‍රධානම චරිතය ගස් ගස් කියලා කියන්නේ ඇත්තටම මේ ප්‍රධාන චරිතයට ඉන්න මේ අවුරුදු 10ක ළමයිගේ නම ගස්. එතකොට ඔහු ගත්තාම ඔහු කොටසක් මිනිස්ස කොටසක් මූවෙක් විදිහට තමයි ඉන්නේ. එතකොට ඔහුට හම්බෙන තවත් චරිත දෙකක් එක්ක මේ මිස්ටරි එක රිසෝල් කරගන්න උත්සාහ කරන ඒ තේමාව තමයි මේ TV series එකට තියෙන්නේ. මේ ලිස්ට් එකේ පස්වෙනි තැනට තියෙන The Last of Us කියන TV series එක මේකෙන් HBO එකට, ඒ වගේම ගේම් වලට කැමති අය අනිවාර්යයෙන්ම මේ Last of Us කියන ගේම් එක ප්ලේ කරලා තිබෙනවා. එතකොට මේ TV series එකටත් යම් කිසි ආකාරයක වෛරස් එකක් තමයි ඇත්තටම බලපාන්නේ. ඒ කියන්නේ 2013 දී මේ මිනිස්සුන්ට යම් කිසි ආකාරයක ඉන්ෆෙක්ෂන් එකක් ඇති වෙලා තිබෙනවා. මේ ඉන්ෆෙක්ෂන් එකෙන් එක මිනිස්සු කොටාශයක් ඔවුන් සොම්බි වගේ තත්ත්වයට පත් වෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් දන්නවා මේ Walking Dead වගේ සොම්බි කතාවල තිබෙන විශේෂත්වය තමයි මේ සොම්බි පිරිස නවත්තන්න බෑ. ඒ විතරක් නෙමේ ඔවුන් යම් කිසි ආකාරයකින් අනිත් පුද්ගලයන්ව බයිට් කරොත් ඒ කෙනාටත් මේ විදිහටම ඉන්ෆෙක්ෂන් එක ඇති වෙනවා. මේකේ ප්‍රධාන චරිතයක් ඉන්නවා ජොයල් කියලා. ඔහුගේ දියණිය ඇත්තටම මේ ඉන්ෆෙක්ෂන් එක සිද්ධ වෙන කාලෙදිම මිය යනවා. ඒ කියන්නේ ඇත්තටම ඔහු උත්සාහ කරනවා තමන්ගේ දියණියව බේරගන්න. හැබැයි එහෙම බේරගෙන එද්දී හමුදා සෙබළෙක් විසින්ම වෙඩි තියලා මරලා දානවා. මේකට හේතුව ඒ හමුදා සෙබළට විශ්වාස නැති නිසා මේ එන පුද්ගලයා, එහෙම නැත්නම් මේ ජොයල් සහ සාරා කියන ඒ දෙන්නා ඉන්ෆෙක්ට් වෙච්ච කෙනෙක්ද, එහෙම නැත්නම් සාමාන්‍ය හොඳ අයද කියලා. එතකොට මේ TV series එකට පාදක වෙන කාලය ඇවිල්ලා ඒ 2013 ඉන්ෆෙක්ෂන් එකෙන් අවුරුදු 20කට විතර පස්සේ කාලය මිනිස්සු එක එක ෆ්‍රැක්ෂන්ස්, එහෙම නැත්නම් එක එක කාණ්ඩ හදාගෙන තමයි තිබෙන්නේ. ඔවුන් යම් කිසි ආකාරයක සර්වයිවල් මෝඩ් එකක තමයි ඉන්නේ. එතකොට මේ TV series එකේ තවත් ප්‍රධාන චරිතයක් ඉන්නවා අවුරුදු 14ක් වයස මේ ගැහැණු ළමෙක්. ඇගේ නම එලි. එතකොට මුලින්ම මේ ජොයල් කියලා කියන්නේ සර්වයිවල් කෙනෙක් නිසා ඔහුට යම් කිසි ආකාරයක ජොබ් එකක් හම්බෙනවා මේ එලීව මේ කොරන්ටයින් මධ්‍යස්ථානකින්. එහෙම නැත්නම් මේ කොරන්ටයින් පුද්ගලයන් ඉන්න එක කලාපයකින් ඇයව ස්මගල් කරන්න කියලා. හැබැයි පස්සේ තමයි තේරුම් ගන්නේ මේ එලි කියලා කියන්නේ අර බයිට් එකක් ඇති වුණත් අර ඉන්ෆෙක්ෂන් එක ඇති වෙච්ච කෙනෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේ කතාවේ හැටියට යම් කිසි පුද්ගලයෙක්ව බයිට් කරොත් ඒ කෙනත් දවස් දෙකක් ඇතුළතදී ඉන්ෆෙක්ට් වෙනවා. නමුත් මේ කුඩා ගැහණු දරුවා, ඒ කියන්නේ එලි, එහෙම වෙන්නේ නැත්තේ මොකද කියන එක පරීක්ෂණ කරන්න යම් කිසි කණ්ඩායමකට අවශ්‍ය වෙනවා. එතකොට මේ ජොයල් කියන පුද්ගලයා එලිව ස්මගල් කරන් ආවට පස්සේ කොහොමද ඔවුන් මේ එලියේ ලෝකෙදී සර්වයිව් වෙන්නේ කියන එක තමයි මේ TV series එකට පාදක වෙන්නේ. හතරෙන් තැනට තියෙන්නේ Wheel of Time කියන TV series එක. මේක එන්නේ Amazon Prime Video කියන streaming service එකට. එතකොට මේ TV series එකට පාදක වෙච්ච පොත් ගැන කතා කරද්දී මේ පොත් 14ක් තිබෙනවා. ඇත්තටම මේ fantasy books ගැන කතා කරද්දී උඩින්ම කතා කරන series එකක් තමයි මේ Wheel of Time කියන series එක. එතකොට මේක ලිව්වේ රොබර්ට් ජෝඩන් විසින්. හැබැයි ඒ පොත් 14ෙන් පොත් 11ක් විතරයි ඔහුට සම්පූර්ණ කරන්න පුළුවන් වුණේ. හැබැයි ඔහු මේ series එක ඉවර කරන්න අවශ්‍ය notes, ඒ වගේම කතාව යම් කිසි ආකාරයකින් ලියලා තිබුණු නිසා මේ series එක ඉවර කරන්න පුළුවන් වුණා බ්‍රැන්ඩන් සැන්ඩර්සන්ට. එතකොට දැන් මේ TV series එක ගැන කතා කරද්දී තවත් විශේෂ
විශේෂත්වයක් තමයි මේක තරමක් දුරට අර Lord of the Rings vibe එක තියෙන ඒ වගේම හොඳ ලෝකයක් නිර්මාණය කරපු TV series එකක්. මේකේ magic system එක හරිම complex. හැබැයි තේරුම් ගන්න එක ගොඩක් සරල කාරණාවක්. ඊට අමතරව මේකේ civilization ගත්තාම එහෙම නැත්නම් මේකිනේකට වෙනස් රටවල් ගත්තාම රටවල් 10ක් 20ක් විතර තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ලෝකේ. එහෙම නැත්නම් මේ Wheel of Time කියන ලෝකේ ආගම් ගත්තාම අපි සාමාන්‍යයෙන් දන්න මේ ක්‍රිස්තියානි, බුද්ධ ආගම, Hindu, Islam මේ ආගම් වලින් පාදක වෙච්ච. එහෙම නැත්නම් මේ ආගම් වලින් influence වෙච්ච විවිධ ආගම් තිබෙනවා මේ ලෝකේ ඉන්න මිනිස්සු කොටාෂයන්ට. එතකොට පළවෙනි ප්ලේසස් තුනට අවිල්ල තියෙන TV series ගැන කතා කරන්න ඉසෙලා අනිවාර්යයෙන්ම මේ ලිස්ට් එකේ ඔයාලා වැඩිපුරම බලාපොරොත්තු වෙමින් ඉන්නේ මොන TV series එකද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න මම කැමතියි දැනගන්න. තුන්වෙනි තැන තියෙන්නේ Avatar The Last Airbender කියන TV series එක. මේ TV series එක නොදන්න කෙනෙක් නැහැ. ඇත්තටම දැනට ලෝකේ නිර්මාණය වෙච්ච එපික්ම TV series එකක් තමයි මේක. හැබැයි අපි බලපු TV series එක ඒක animation TV series එකක්. මේකේ live action movie එකක් මීට කලින් උත්සාහ කරා. නමුත් ඒක එතරම්ම ප්‍රසාදයක් දිනාගත් චිත්‍රපටයක් නෙමෙයි. මොකද මේ animation series එක එතරම්ම මිනිසුන්ගේ හදවතට කාවැදලා තියෙන්නේ මේ කතාවේ හැටියට මේ බෙන්ඩර්ස්ලා ඉන්නවා හතර జాතියක්. එයා බෙන්ඩර්ස්ලා earth benders la fire benders la saha water benders la mita amatharawa me hakiyawan hatarama tibena ek pudgalayak innawa kiyala kiyenawa ohu thamai avatar kiyala kiyanne ek kaalayekadi avatar ek pudgalaya inne etakota me ekama ek avatar ge reincarnation ekema naththam nawatha ipadima thamai digin dikadama siddha wenne me tv series ekene netflix ekata e vitarak neme me avatar last airbender kiyana tv series ekath hita passe aapu me legends of korra kiyana tv series ekatath moolika wetchi ehema naththam mewa nirmana කරපු අයත් එක්ක එකතු වෙලා තමයි මේ TV series එක හදන්නේ. මගේ ලිස්ට් එකේ දෙවෙනි තැන තියෙන Lord of the Rings කියන TV series එක. හැබැයි ඔයාලා මේ වගේ ලිස්ට් එකක් හදුවොත් අනිවාර්යයෙන්ම පළවෙනි තැන ගන්නේ සමහරක් වෙලාවට මේ TV series එක වෙන්න පුළුවන්. මේක Amazon Prime විසින් තමයි නිෂ්පාදනය කරන්නේ. මේකේ තිබෙන විශේෂත්වය තමයි ඔවුන් මේ TV series එක සඳහා අයිතිය ලබා ගන්න ඩොලර් මිලියන 250ක් වියදම් කළා තියෙනවා. ඒ කියන්නේ ඔවුන් ඇත්තටම වෙන්දේසියකට යන්න සිද්ධ වෙලා තිබෙනවා මේ TV series එකේ අයිතිය ගන්න. මේක ගන්න උත්සාහ කළ තිබෙනවා HBO එක, ඒ වගේම Netflix එක. නමුත් අන්තිමේදී Prime Video තමයි මිලියන 250ක් දීලා මේක අරගෙන තියෙන්නේ. Lord of the Rings TV series එකේ පළවෙනි සීසන් එක විතරක් නිෂ්පාදනය කරන්න වියදම් කරන ගාණ ඩොලර් මිලියන 450ක් කියලා තමයි කියන්නේ. මේක අපි compare කරොත් අපි දන්නවා මේ Game of Thrones වල අන්තිම සීසන් එක තමයි ගොඩක්ම expensive උනේ. ඒක නිෂ්පාදනය කරන්න ඩොලර් මිලියන 90ක විතර ගාණක් තමයි ගිහින් තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි Mandalorian TV series එක නිෂ්පාදනය කරන්න ඩොලර් මිලියන 100ක් වියදම් කරලා කියලා තමයි කියන්නේ. ඒ විතරක් නෙමෙයි Wonder Vision TV series එක නිෂ්පාදනය කරන්න Disney Plus එකට ගිහිල්ලා තියෙනවා ඩොලර් මිලියන 225ක්. ඒ විතරක් නෙමෙයි Lord of the Rings main movie series එක ගත්තාම, ඒ කියන්නේ මේ Hobbit series එක නෙමෙයි main movie series එක, ඒකේ films තුනම නිෂ්පාදනය කරන්න ඔවුන්ට වියදම් වෙලා තිබෙන්නේ ඩොලර් මිලියන 281ක්. එතකොට මේ ඩොලර් මිලියන 450 කියලා කියන්නේ ලොකු බජට් එකක් Amazon Prime මේ සඳහා වියදම් කරනවා. එතකොට අර මං කලින් සඳහන් කරා මේක වෙන්දේසියෙන් ලබා ගන්න ඕන ඩොලර් බිලියන 250ක් වියදම් කරා. මේ දෙකම එකහු කරාම දැනටම ඔවුන්ට ඩොලර් මිලියන 700ක විතර මුදලක් වියදම් වෙලා තිබෙනේ. මේ ලිස්ට් එකේ පළවෙනි තැන ගැන කතා කරන්න කලින් මතක් කරන්න ඕන මේ හැම TV series එකක් ගැනම වෙන වෙනම අපි මේ channel එකේ දිස්සරහට කතා කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම subscribe වෙලා notification bell එක on කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ channel එකට support කරන්න ඔයාලා අනිවාර්යයෙන්ම comment එකක් දාන්න, like එකක් දාන්න, ඔයාලගේ යාළුවොත් එක්ක share කරන්න. පළවෙනි තැන තියෙන්නේ ෆවුන්ඩේෂන් කියන TV series එක. මේක එන්නේ Apple TV Plus එකට. ෆවුන්ඩේෂන් series එක ගැන කතා කරද්දී මේක book series එකකින් තමයි ඇවිත් තියෙන්නේ. 1950 ගණන් වල ආපු මේ sci-fi series එක ඊට පස්සේ ආපු ගොඩක් නිර්මාණ වලට ලොකු influence එකක් කරා කියලා තමයි කියන්නේ. උදාහරණයක් විදියට ඔයාලා ඩූන් කියන book series එක කියවල තියෙනවා නම්, එහෙම නැත්නම් Star Wars කියන movie series එක බලලා තියෙනවා නම්, ඒවට ලොකු බලපෑමක් මේ foundation book series එකකින් වෙලා තිබෙනවා. ඒ කියන්නේ මේ space opera කතාව වලට galactic empire කියන ඒ term එක අරන් ඉන්න මේ foundation book series එක සමත් වෙලා තිබෙනවා. එතකොට මේක Isaac Asimov විසින් ලියද්දි ඔහු මේ Roman Empire එකේ ඇදවැටීම තමයි, එහෙම නැත්නම් Roman Empire එකේ fall එක තමයි ඔහු පාදක කරගෙන තිබෙන්නේ තමන්ගේ කතාවට. එතකොට මේ කතාවේ හැටියට හරි සෙල්ඩන් කියලා චරිතයක් ඉන්නවා. ඔහු සයිකෝ හිස්ටෝරියන් කෙනෙක්. ඒ කියන්නේ ඔහුට පුළුවන් මැතිමැටිකලි එක පුද්ගලයෙක් නිමි සාමාන්‍යයෙන් මිනිස්සු කොට්ටාශයකගේ අනාගත කාලය යම්කිසි ආකාරයකින් නිගමනය කරන්න. මේක සමීකරණයකින් සිද්ධ කරන දෙයක්. තනි පුද්ගලයන්ට ගැලපෙන්නේ නැහැ. නමුත් යම්කිසි ආකාරයකින් ජන කොට්ටාශයක් මොන ආකාරයේ ක්‍රයිසිස්ද ඉස්සරහට මුණ දෙන්නේ, මොන විදිහටද ඒ දේවල් ඉස්සරහට මේ සමාජය ගොඩනගන්නේ කියන එක
තමයි සාමාන්‍යයෙන් ඔහුගේ මේ මැතමැටිකල් සමීකරණයේ තිබෙන්නේ. හැබැයි දැන් විශේෂත්වය තමයි ඔහු දකිනවා මේ කාලේ තිබුණ එම්පයර් එක ඒ කාලේ ගොඩක් හොඳින් තිබුණත් මේ තිබෙන සිටුේෂන් එකත් එක්ක තව අවුරුදු 300ක වගේ කාලයකදී මේ එම්පයර් එක ඇද වැටෙනවා කියලා. ඒ වගේම තවදුරටත් ඔහුගේ නිගමන වලින් ඔහු දකිනවා අලුතෙන් එම්පයර් එකක් ගොඩනැගෙන අවුරුදු 30000ක වගේ කාලයක් ගත වෙනවා. ඒ කාලය අතරතුර ඒ කියන්නේ අලුත් එම්පයර් එකක් එන්න කලින් මේ විශ්වයේ එහෙම නැත්නම් මේ ගැලැක්සි එකේ ලොකු කෝලාහල එහෙම නැත්නම් බාබේරියන් යුගයක් තමයි ඇති වෙන්නේ කියලා. එතකොට ඒ අවුරුදු 30000ක වගේ කාලය අවුරුදු 1000කට අඩු කරන්න ඔහු සැලැස්මක් හදනවා. මේකට කියන්නේ සෙල්ඩන් ප්ලෑන් එක කියලා. එතකොට මේ සෙල්ඩන් ප්ලෑන් එක සෙල්ඩන් ක්‍රයිසිස් කියන එක මේ TV series එකේ ගොඩක් prominently වැඩ කරනවා. ඔයාලා මේ TV series එක ආවම අනිවාර්යයෙන්ම බලන්න මේක ගොඩක්ම හොඳ කතාවක්. මේක තියෙන ඊළඟ කාරණාව තමයි මේක එන්නේ Apple TV Plus එකට. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් Apple කියන ආයතනය own කරන්නේ මොන business එකද? ඒ business එකේ උඩින්ම ඉන්න හදන company එක. ඒ කියන්නේ computer හෝ වේවා, mobile හෝ වේවා, operating system එක හෝ වේවා කිසිම කෙනෙක්ට දෙවෙනි වෙන්න own කැමති නැහැ. තාමත් ඔවුන්ගේ මේ Apple TV Plus කියන platform එක ඉස්සරහට අරන් ඉන්නේ. එහෙම නැත්නම් වැඩි මිනිස්සු අතරට යන්න හොඳ TV series එකක් නැහැ. Foundation TV series එක ඒ කාරණාව වෙනස් කළා. මිනිස්සු අතරට මේ platform එක අරගෙන යන්න පුළුවන් වේවි කියලා Apple ආයතනය විශ්වාස කරනවා. ඒ නිසාම ඔවුන් ඇත්තටම මේ TV series එකට ලොකු මුදලක් වියදම් කළා තමයි තිබෙන්නේ. මට විශ්වාස කරන්න පුළුවන් ඇත්තටම මේ TV series එක ආවම ගොඩක් දෙනෙක් මේක ගැන ලොකු අවධානයක් යොමු කරාවි කියලා. Foundation TV series එක එන්න කිට්ටු කළා. අපි මේ ගැන වැඩිපුර කතා කරමු. මම මේ ලිස්ට් එකට ඇත්තටම මුලින්ම Shadow and Bone කියන TV series එකත් එකතු කරලා තිබුණේ. හැබැයි මේක ෂූට් කරන්න ගනිද්දි දැනටමත් ඒක රිලීස් වෙලා නිසා මම ඒ ගැන වෙනම රිවيو එකක් කරා. ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න. ඒ TV series එක තාම බැලුවත් බලන්න හිටියත් ඒ රිවيو එක ගොඩක් වැදගත් වෙවි කියලා මම විශ්වාස කරනවා. විතරක් නෙමෙයි තව දවස් 3-4කින් මම Jupiter's Legacy ගැන වීඩියෝ එකක් දානවා. ඒකත් බලන්න කියලා මතක් කරනවා. හැම දිනාටම ජය වේවා.